අදත් ඔයගොල්ලන් ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අපි වෙනද වගේම අලුත් වෙනස් විදියේ මාතෘකාවක් තමයි අපි අද කතා කරන්නේ. ඕල් description එකේ දකින්නත් ඇති අපි මොනවා සම්බන්ධයෙන් කතා කරන්නේ කියලා. ඔව් ඉතින් අපි අද ඇත්තටම කතා කරන්න යන්නේ කෝපි කියන දේ මේ ලෝකෙ හුඟක් අය බොනවා. කියන්නේ නිදිමතා රෝග ගන්න පාඩම් කරන අපි උනත් සාමාන්‍යයෙන් උනාරි විභාගයක් තියෙන නම් අම්මට තාත්තට කියලා කෝපිටියක් තමයි හදාගන්නේ. ඒත් ඕගොල්ලෝ දන්නවද මේ ලෝකෙ වැඩිම මිලක රණවෙන කෝපි జాතියක් තියෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් අපි කඩේකට ගිහිල්ලා ඉඳලා ගන්න කෝපි జాතිය වැඩිය රුපියල් 50000ක් 60000ක් මේ පොඩි තේ හැන්දක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් වගේ රුපියල් 50000ක් 60000ක් වෙන කෝපි జాතියක් තියෙනවා. ඒ වගේම ඒක ඇවිල්ලා මේ ලෝකේ ඔයගොල්ලෝ හිතන්නේවත් නැති විදිහට තමයි හදන්නේ. ඉතින් අපි අද ඇත්තටම බලමු ඒ කෝපි జాතිය මොකක්ද, කෝපි జాති කොහෙද තියෙන්නේ, කොහොමද මේ දේවල් හදන්නේ කියලා. ඉතින් දිගටම රැඳිලා ඉන්න, වීඩියෝ එක මිස් කරන්න යන්න එපා. වීඩියෝ එක හොඳනම් ලයික් එකක් දාලා නිවන subscribe කරලා යන්න. අපි නම් වීඩියෝ එකට ඉස්සෙල්ලා මොකද්ද කියලා බලමු මේ කෝපි జాතිය. හරි කිව්වා වගේ ඇත්තනම් මේ කෝපි జాතියේ නම වෙන්නේ ලුවැක් කෝපි. කියන්නේ ලුවැක් කෝෆි කියලා තමයි විදේශිකයෝ හඳුන්වන්නේ. මේක ඇත්තටම තියෙන්නේ ඉන්දුනීසියාවේ. ඉන්දුනීසියාවේ වගේම නැගෙනහිර ඉන්දිය කොදෙව් දූපත්වලත් මේ කෝපි జాතිය ව්‍යාප්ත වෙලා තිනවා. දැනට මේක ලෝක ප්‍රසිද්ධ කෝපි జాතිය. මොකද මේකේ තියෙන රස, ගුණය, ඒ වගේම කියන්නේ මේක අමුතුම කියන්නේ කෝපි සඳහන් වුණ රසිකයෝ පිරිසක් ඉන්න මේ ලෝකේ. අපි එක එක දේවල් එකතු කරන්නේ, සමානක් වෙන උද්දර එකතු කරනවා, ඒ වගේ කෝපි එකතු කරන අයත් ඉන්නවා, කෝපි රස බලන අය වෙනම ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධයෙන් හැම දිනාගෙම තියෙන සුභාකල්පයක් මේ කෝපි සම්බන්ධව. මේක හැදෙන හැටි එතකොට පුදුම වෙයි. අපි ඉස්සෙල්ලා මේක ගැන මොකක්ද කියලා බලමු. එයා මේ පටන් ගන්න ඇත්තටම 1870 1880 වගේ ඉන්දුනීසියාවට ලන්දේසි කට්ටිය ආක්‍රමණය කිරීමක් කරනවා. ලංකාව ආක්‍රමණය කරනවා වගේ ඉන්දුනීසියාවත් ආක්‍රමණය කිරීමක් කරනවා. ඉතින් ඒ අතරතුර ඒගොල්ලෝ ඇවිල්ලා ප්‍රධාන භෝගය, ඒ කියන්නේ ඉන්දුනීසියාවේ මුදල් ලබා ගන්න පුළුවන් ප්‍රධාන භෝගයේ විදිහට කෝපි වගාව තමයි හඳුන්වන්නේ. ඉතින් මේගොල්ලෝ ස්වදේශිකයන්ට කෝපි භාවිතා කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඒ කියන්නේ වතුකම්කරුවන්ට, වතු පාලකයන්ට ඒ රටේ හිටපු කෝපි තහනම් කරලා ලන්දේසියරි විතරක් කෝපි භාවිතා කරනවා කියලා ඒගොල්ලෝ නීතියක් ගේනවා. ඉතින් ඒ අතරතුර මේ ඉන්න ස්වදේශිකයන්ට අවශ්‍ය වෙනවා කෝපි පානය කරන්න. ඒතකොට මේගොල්ලෝ අලුත් ක්‍රමයක් හොයාගන්නවා. මේගොල්ලෝ මොකද්ද කරන්නේ? මේගොල්ලන්ගේ ඒ කැලෑවල ඉන්න ලුවෙක් කියලා බලල් జాතිය කියන්නේ පූස් කියන්නේ බලල් ගණයට තමයි ඇත්ත ඉන්නේ මේගොල්ලෝ ඇත්තටම. නැත්තම් ඒගොල්ලන් හඳුනනවා පාම් සයිවට් කියලා. ඒ වගේම ආසියානු සයිවට් කියලා මේ සත්තු జాතිය හඳුනනවා හරියට පූස වගේ අපේ ලංකාවේ ඉන්න. ඉතින් මේගොල්ලන්ගේ පොඩි දෙයක් වෙනවා. අපි සාමාන්‍යයෙන් ලංකාවේ දන්නවනේ අලියෙක් දියුල් ගෙඩියක් කෑවොත් ඒ දියුල් ගෙඩිය ඇතුළේ තියෙන ඒවා ඔක්කොම ජීර්ණේ වෙලා නිකන් හිස් දියුල් ගෙඩිය එළියට එනවා කියලා. ඒ වගේ වෙන්නේ මේ පූස් జాතිය ඇවිල්ලා කෝපි අර තමයි මේගොල්ලෝ ඇත්තටම කෝපි කරල් තියෙන්නේ. බෝංචිය කරල් වගේ කෝපි කරල් තියෙන්නේ. මේගොල්ලෝ ඒව ආහාරයට ගන්නවා. එකිනෙ හොඳම జాතිය ඒවා මේගොල්ලෝ තෝරගෙන ඒගොල්ලෝ ආහාරයට අරගෙන. නමුත් ඒගොල්ලන් ගැටලුවක් වෙනවා කෝපියට මේගොල්ලන්ගේ බඩතුර ජීර්ණය වෙන්නේ නැහැ. ඒවා සාමාන්‍ය කෝපියට විදිහට මේගොල්ලන් අසූචි එක්ක එළිය දෙනවා. ඉතින් මේ ස්වදේශිකයෝ මොනවද, ඉන්දුනීසියාවේ ස්වදේශිකයෝ මොනවද කරන්නේ, මේ කෝපියට ඇවිල්ලා ඒගොල්ලෝ කැලෑවලට ගිහිල්ලා එකතු කරලා ඒ ඔක්කොම හොඳට හොදලා අසූචි ඔක්කොම අනිද්දාව ඉවත් කරලා මේගොල්ලෝ බදිනවා. බැද්දම අර ඒ සතාගේ තිබ්බ ඒ මල පහවල තිබ්බ බැක්ටීරියා ඔක්කොම ඉවත් වෙලා ඒ හොඳට జాතියක් බවට ඒක පත් වෙන ඉස්සරම හොදලා දෙවෙනියට ඒකේ බැක්ටීරියා ඉවත් කරනවා කෝපියට බැදලා. අත්‍යවශ්‍ය කෝපියට වැද්දට පස්සේ ඒගොල්ලෝ ඉවත් වෙනවා කියලා කියනවා. නමුත් කොහොමද 100% ඉවත් වෙනවද කිසි විදිහේ සඳහන් කිරීමක් වෙලා නැහැ. නමුත් ඉවත් වෙනවා කියලා තමයි සාමාන්‍ය විවහාරයේ තියෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ එක කෝපි කියන්නේ පාර්ණයට ගන්නවා. ඉතින් මේක පොඩ පොඩ ලන්දේසීන් අතර ජනප්‍රිය වෙනවා. ඒ ඉන්න අයම කියලා ලන්දේසීන්ට මෙහෙම සත්තු జాතියක් ඉන්නවා. ඒගොල්ලන්ගේ හරා ගන්න කෝපි වෙනත් කෝපි වලට හුඟක් රසයි කියලා මේගොල්ලන්ට අන්තිමට තේරුම් යනවා. මොකද මේගොල්ලොත් බොන්න ගන්නවා ලන්දේසි මිනිස්සුත්. ඒ ඉතින් 1800 කාලේ ඉඳන්ම මේ කෝපි වලට විශාල ඉල්ලුමක් තිබ්බා. වගේම පොඩි කියන්නේ කෝපි ග්‍රෑම් 100ක් වුණත් සාමාන්‍ය වෙළඳ පොළ යන්නේ ඩොලර් 100යි 300යි 500යි එහෙම තමයි යන්නේ. ඒ කෝපි වල තියෙන ගුණයක් තමයි. ඉතින් මේකම විශාල පරිණාමයක් වුණා. මම ඒ සම්බන්ධ සියලුම විස්තර පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් කරලා තියන්නම්. කාට හරි කැමති නම් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න ගිහිල්ලා අනිවාර්යෙන් බලන්න පුළුවන්. ඔයගලන්ට වඩා පුදුම හිතෙන හුඟක් කරුණු තියෙනවා. සමහරවිට මට ඒව හුඟක් මිස් වෙන්නේ නැති. නමුත් ඔයගලන්ට ඒ බලන්න පුළුවන්. මම හැමදේම සාරාංශයක් විදිහට තමයි කියන්නේ. ඊළඟ කරුණ තමයි ඉතින් මේ කෝපි වලට වැඩි වෙන ඉල්ලුමත් එක්ක කට්ටිය ඒ කියන්නේ හුඟක් මිනිස්සු හල්ලි වලට ඇත්තටම ලෝභයිනේ. මේ කෝපි වල ඇත්තටම රසේ තියෙන්නේ අර පාම් සයිවට්. එහෙම නැත්නම් ආසියානු සයිවට් නැත්නම් ලුවැක් කියලා හඳුන්වන ඒ බලල් විශේෂයේ ආහාර කියන්නේ ඒගොල්ලෝ කෝපි ආහාරයටගෙන ජීර්ණය වෙලා එන ටික තමයි කෝපි රසය කියලා කියන්නේ. නමුත් මේ අතරතුර ඉන්දුනීසියාවේ ගොවීන් මොනවද කරන්නේ? කට්ටියක් හැමෝම නෙමෙයි සමහරක් මේ ආසියානු සයිවට් කියන්නේ මේ කූස් జాතිය වෙලා කූඩු කරන්න ගන්නවා.
ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ෆාම් එකක් විදියට කියන්නේ රඳවලා තියලා මේගොල්ලන්ට හැම කෝපි හැම ජාතියක්ම දීලා මේක හරහා මේගොල්ලෝ නිෂ්පාදනය ගන්නවා. නමුත් මේක 100%ක්ම සාර්ථක නැහැ. මොකද කැලේ ඉන්න ඔයා හිතන්න ඔයා ඇවිල්ලා හොඳට මොකක් හරි යම් කිසි විෂයක් සම්බන්ධව දක්ෂතාවයක් දක්වනවා. ඒක ඔයාට ඔයගොල්ලන් ගෙදර ඉඳන් ඇවිල්ලා ඔෆිස් එකේ ඉඳලා කරන්න දෙන්න පුළුවන්. නමුත් ඒ දේම ඔයා හිරගෙයක ඇවිල්ලා මොන හරි දාලා ඔයාට ඒ වැඩේ කරන්න ගියොත් ඔයා ඒක අනිවාර්ය 100%ක් හොඳට කරන්නේ නැහැ. ඒ වගේ තමයි ඉතින් මේක හරහා වෙන්නේ මේ සත්තු කූඩු කරන්න ගත්තට පස්සේ මේ කෝපි ජාතිය නිසා ඒගොල්ලන්ගේ 100%ක් අර ගුණාත්මක කෝපි ජාතියක් එළියට එන්නේ නැහැ. ඒ වගේම අර ස්වභාවිකව ගන්න කෝපි ජාතිය මේ බළලුන්ගේ කියන්නේ කූඩු කරලා ඉන්න අයිඩෙන්ටි ස්වභාවිකව ගන්න කෝපි ජාතිය කියන්නේ රසත් වැඩි කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒ වගේම ගුණාත්මක භාගයත් වැඩි කියලා තියෙනවා. ඉතින් ඇත්තටම මට පෞද්ගලිකව ඒක රස විඳින්න හැකියාවක් හම්බ වෙලා නැහැ. මේ මිනිස්සු කියලා තියෙන එක මම කියන්නේ ඇත්ත නැත්ත මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් එක බොහෝ දුරට ඇත්ත වෙන්නේ නැති කියන කරුණුත් එක්ක ඊට අමතරව තමයි මේක පිටිපස්සේ ඇත්තටම හැංගුණ හුඟක් දුක්බර කතාවක් තියෙනවා. මේ කෝපි ජාතිය ඇත්තටම හුඟක් ගණක්. දැන්ට වුණත් ඕගලන්ට YouTube, Google, Wikipedia හැම එකම සර්ච් කරන්න පුළුවන්. මේ කෝපි වලට විශාල මුදලක් ලබා දෙනවා පිටරට, ඒ කියන්නේ විදේශිකයෝ ඇවිල්ලා. ඉතින් මේක නිසා අර මං කිව්ව පාම් සයිවට්, එහෙම නැත්නම් ඔය ආසියානු සයිවට් කියන පූස් ජාතිය, ඒ කියන්නේ බලල් විශේෂය කූඩු කරන්න හුඟක් අය තෙලමිලා තියෙනවා. මේ කරා වෙන්නේ අර සාමාන්‍යයෙන් අපි හොඳ පළදාවක් ගන්නවට වැඩිය පළවෙනි කරුණ කෝපි පළදාවේ ගුණාත්මක භාවය අඩු වෙනවා. මොකද මේගොල්ලන්ගේ මල පහ වලින් තමයි කෝපි ඇවිල්ලා පෙරලා ගන්නෙ. ඉතින් ඒක නිසා අනිත් කරුණ වෙන්නේ මේගොල්ලෝ ඇවිල්ලා ඉක්මනට අසනීප වෙනවා. සාමාන්‍යයෙන් අපි ඇවිල්ලා එළිය දාලා තියලා, ඒ කියන්නේ එයා කැලේ අතුල ඇවිදලා ඒ මල පහ එකතු කරලා මේ ඉස්සෙල්ලම ඉන්දුනිසයිම තමයි කරලා තින්නේ. මල පහ එකතු කරලා ඒගොල්ලෝ ඒ කෝපි ටික වෙනම අරගෙන තිනවා. නමුත් දැන් ෆාම් වල තියලා කූඩු කරලා ඒගොල්ලන්ට කෝපි කවන්න දුන්නම මේගොල්ලෝ දෙන හැම කෝපි එකක්ම කනවා. කාලා ඒගොල්ලෝ මල පහ කරාම ඒ කෝපියට මරක් වෙලා තිබ්බා, සොඳුර දෙයක් තිබ්බා ඒ එක හරහා කෝපි ගන්න පුළුවන්. නමුත් ඒ කිසි වැඩක් නැති වෙනවා. ඒ වගේම මේගොල්ලෝ කූඩු කරන නිසා විවිධ රෝගාබාධ වලට, ඒ වගේම ඒගොල්ලෝ අධික තරබාරු වීම, ඒ වගේ හුඟක් දේවල් ලක් වෙනවා. ඒක නිසාම යුනෙස්කෝ සංවිධානයේ මේ සත්තු ජාතිය 2012 දී රතු දත්ත පොතට ඇතුළත් කරලා තිනවා වදවීමේ තර්ජනයට ලක් වෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ හුඟක් කෝපි ඇවිල්ලා මේ ගණන් කියන්නේ රුපියල් සාමාන්‍යයෙන් ගතුලින් ඩොලර් 100ක් කියන්නේ විශාල මුදලක්. ග්‍රෑම් 100ක් මේගොල්ලෝ මිලදී ගන්නවා. නමුත් ඒක හරහා ඇත්තටම මිනිස්සු කරන්නේ ඒ සත්තු ජාතිය තවත් හිරියරයක්. මොකද ඉල්ලුම වැඩි වෙන්න ඒ සත්තු ජාතිය කූඩු වීමක් තමයි වෙන්නේ. අනිත් එක මේක හරියටම කියන්න බෑ, ඒක රස වැඩි රස හොඳයිද නැද්ද කියලා. නමුත් ඒකට කිසිම දෙයක් කලවම් කරන්න නැතුව බොන්න කියලා තමයි විදේශිකයෝ සඳහන් කරලා තියෙන්නේ මේ මල පහ වලින් ගන්න කෝපි වලට. නමුත් ඒක හරහා විශාල සත්තු ප්‍රමාණයක් මැරෙනවා. ඇත්තටම මම හරියටම පරීක්ෂා කරලා බලලා YouTube එකේ, මොකද හුඟක් සත්තු ඉඳලා තියෙනවා 2008 වර්ෂයේ සුමත්‍රා වල ඉන්දුනීසියානු දූපතේ ඒ සත්තු හුඟක් තියෙනවා. නමුත් කෝපි සඳහාම මේගොල්ලෝ නිෂ්පාදනය කරන්න මුංගේ අසූචි ගන්න මේගොල්ලන් කූඩු කරලා ඇති කරලා ඒ සත්තු 2012 වෙනකොට අවුරුදු 4ක් ඇතුළත වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඉතින් මම ඒ සම්බන්ධව හැම විස්තරයක්ම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට වැඩිදුර තොරතුරු විමසන්න පුළුවන් ඉලේ ඩිස්ක්‍රිප්ෂන් හරහා ගිහිල්ලා. අනිවාර්යෙන් මෙච්චරෙන් මම මේ සාරාංශයක් තමයි ඔයාලට කිව්වේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. මේ වගේ අලුත් වීඩියෝස් හැම එකක්ම අපේ channel එකේ දිනවා. අමුතු ජාති ඔයා හිතන්නේ වන්ද. ඉතින් ඇවිල්ලා බලන්න මේ වගේ වීඩියෝස් මම පල්ලෙහා ඔයාලට මේ වීඩියෝ අතරතුරත් බැනර්ස් යන්නේ නැති. ඒ වගේම අපේ channel එකේ බලන්න මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් ලයික් කිරීමක් කරන්න. මේ වගේම ඉස්සරහට මීඩියාදී හොඳ ඒවා අපි අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මොනවා අඩුපාඩුවක් නම් අනිවාර්යෙන් කමෙන්ට් කිරීමක් කරන්න. අපි මේ සම්බන්ධයෙන් හදාගෙන අලුත් වීඩියෝ එකකින් එනම් හම්බ වෙමු. ඔයගලන්ට මම වැඩිපුර විස්තර පල්ලෙහා අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම රිෆර් කරලා බලන්න. ඔයගලන්ට මම කිව්වට වැඩිය හුඟක් තොරතුරු දැනගන්න පුළුවන් මේ සත්තු පිළිබඳව, මේ කෝපි පිළිබඳව. ඉතින් අනිවාර්යෙන් ඉන්දුනීසියාවේ ගියොත් මේ කෝපි කෝප්පයක් ට්‍රයි කරලා බලන්න මොනවා වුණත් හොඳයි කියලා කියනවානේ. ඉතින් ට්‍රයි කරලා බලන්න. එතන අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.